කොහොමද ඔයාලට? ඉතින් ගොඩක් දවසකින් අද ඩේ බ්ලොග් එකක් කරගෙන ආවා. ඔන්න මේනම් ඉතින් වෙසක් පෝය කිට්ටු වෙලා අපි මහා මෙවුනා අසපුවට ගියපු දවසක් එක්ක ගෙවුන පහවදා දවසත් එක්ක වීඩියෝ තමයි අරන් ඇවිත් ඉන්නේ. ඉතින් ඔයාලා ගොඩක් අය දන්නවනේ මං ඉන්නේ පොළොන්නරුවේ කියලා. ඉතින් අපි ඔන්න මහා මෙවුනා අසපුවට ගියා පොළොන්නරුවේ. හරිම ලස්සන තැනක් මෙතන. ඉතින් මේ පැත්තට නම් ඇවිල්ලා ඇති මෙතෙන්න. එහෙනම් ඉතින් අපේ පැත්තේ ඉන්න අයයි අනිත් වීඩියෝ බලන්න ආසයයි හැමෝම එක්කන් අද බ්ලොග් එක බලමුකෝ. ඉතින් අපි මීට කලින් මේ තැනට ගිහින් තිබුණ මේ තමන් ගියපු පළවෙනි දවස. ඉතින් හරිම ලස්සනයි. ඔන්න ගියපු වෙලාවේ රොටි දන්සලකුත් එතන තිබුණා. අපි කට්ටියත් ඉතින් පෝලිමේ ගිහිල්ලා ඔන්න විදියට රොටි ටිකක් කෑවා. ඒකේ ඉන්න ස්වාමීන් වහන්සේලාම තමයි අපිට මේ රොටි එහෙම බෙදුවේ. ඉතින් ඒ හැමෝටම ගොඩාක් පින් කියලා අපි මේ විදිහට රොටි කාලා තේ එහෙම බීලා ටිකක් නිදහසේ ඉන්න තමයි හදන්නේ. ඉතින් මෙලාසල වීඩියෝ ටිකක් එන්න පරක් වුණා කියලා ඔන්න ඉතින් අපේ වීඩියෝ බලන ගොඩාක් අය මට ටික ටික වණිනවා. ඉතින් හරි ආදරෙන් එයාලා කියනවා වීඩියෝ දාන්නලෝ, වීඩියෝ වෙනදාට එක ළඟ ගේනාලෝ, දැන් ගේන්නලෝ. ඔන්නම කතා ගොඩයි. ඉතින් මේ දවස්වල ටිකක් වැඩ වැඩි නිසා තමයි වීඩියෝස් ටිකක් පරක් වෙන්නේ. හැබැයි පුළුවන් ඉක්මනටම ඒ වැඩ ටික හරියට මැනේජ් කරගෙන ඔයාලට වීඩියෝස් දිගටම අරගෙන එනවා. ඉතින් ඒ වගේම චැනල් එකට දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් සම්පූර්ණ වෙනත් ළඟයි. ඉතින් අපේ පුංචි YouTube ෆැමිලි එකට දිනෙන් දින ඔයාලා එක එක්කෙනා එකතු වෙලා තමයි මේ විදිහට අපිට අපේ චැනල් එක දියුණු කරගන්න පුළුවන් වුණේ. ඉතින් ගොඩාක් ආදරෙයි ඔයාලට. ඉතින් ආසාවෙන් බලන් ඉන්නවා ඉක්මනටම 100K කම්ප්ලීට් වෙනකම්. ඉතින් හිත නිමන හරිම ලස්සන තැනක් තමයි මහමෙවුනා අසපුව. මේවා ඉතින් ගොඩක් පැතිවල තියෙනවානේ. මේ තමයි අපේ පැත්තේ තියෙන තැන. ගොඩක් ආස හිතනවා අපි ඉතින් රෑ වෙනකම්ම එතන හිටියා. බුදුමැදුර දෙක තුනක්ම තියෙනවා ලස්සනට. ඉතින් මල් පූජා කරලා ඒ විදිහට තමයි අපි ගෙදර ආවේ. ඉතින් ඒ අතරේ මෙන්න මෙතන හදනවා චෛත්‍යයක්. පුංචි වෙහෙර වහන්සේ නමක් තමයි එතන හදන්නේ මේක ඇතුලේ. ඉතින් එතන මුල්ගල් එහෙම තියලා ඉතින් දැන් මෙතන මැටල් එහෙම ගෙනත් දාලා තියෙනවා මිනිස්සුන්ට අරගෙන ගිහිල්ලා එතන දාලා ඒ ටික පූජා කරන්න වෙහෙර වහන්සේ හදන්න කියලා. ඉතින් අපි කට්ටියත් එකතු වෙලා ඔන්න ඔය විදිහට මැටල් තාච්චි අරගෙන ඇවිල්ලා මෙතෙන්න දැම්මා. ඉතින් ගොඩක් ලොකු පින් වැඩක් ඒක. ඉතින් ඒ වගේ දෙයකට සහභාගී වෙන්නත් එදා පුළුවන් වුණා. ඉතින් ඔන්න රෑ වුණාට පස්සේ නම් ලයිට් එහෙම දාලා හරිම ලස්සනයි. අපි ආයෙත් එතන වන්දනාමාන කරලා ගෙදර ආවා පහවදා. මොකද ගොඩාක් වැඩ තියෙන දවසක්. ඉතින් ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටික ඊගවට බලමු. ඔන්න එහෙනම් අපේ පැත්තේ ඉන්න අය මෙතන ගියේ නැත්තම් ගිහින් බලන්නක. ගොඩාක් ලස්සනයි. ලක්ෂ උයන කියන පැත්තේ තමයි පොළොන්නරුවේ තියෙන්නේ. ඔන්න ඉතින් ඔය විදිහට රෑ වෙලා ආවා. ඉතින් වෙසක් කෝඩු මෙන්න මේ විදිහට ලස්සනට තිබුණා. ඉතින් පහවදා උදේ ඔන්න ඔය විදිහට ඕඩර්ස් ගොඩාක් ලැබිලා තිබ්බා. ඉතින් අපි සතියකට දෙපාරක් විතර මේ වගේ ඕඩර්ස් ලෑස්ති කරනවා. ඉතින් අදත් මේ දොදොල් හදන්න තමයි යන්නේ. මං හැම වීඩියෝ එකම මේවා ඉතින් ඕඩර් කරන ගානට අරගෙන එන්නේ නැහැ. ඉතින් කාලෙකට සැරයක් මේ විදිහට අපි කෑම හදනවා බලන්න ආසයි ඉන්නවනේ. එයාලට බලන්න තමයි මේ වීඩියෝ අරගෙන ආවේ. ඉතින් පොල් ටිකත් ඔක්කොම ගාලා ඉවර වෙලා ඒ විදිහට රටකජ ටිකත් පැතෙන්න තිබ්බා. දැන් නම් ඉතින් දොතල් එකේ ඔක්කොම ලෑස්ති කරලා ඔය විදිහට හැඳි ගන්න ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ දොතල් හදන එක හරි ලේසි වැඩක් නම් නෙමේ. පැය 3ක් විතරම ඔන්න ඔය විදිහට ලිපක තියලාක හැඳි ගන්න ඕනේ. ඉතින් ඒත් එක්කන්ම පොල් ගොඩක් ගන්න තියෙනවා. මේ වගේ රටකජ එහෙම බදින්න තියෙනවා. ඉතින් අපිට මේකට රටකජු දාන්න නැතුව කජු දාලා දෙන්නත් පුළුවන්. හැබැයි එතකොට මේ වගේ ප්‍රයිස් එක ගොඩාක් වැඩි වෙනවා. ඉතින් ඒතකොට දොතල් කන්න ආසාවෙන් ඉන්න අයට චුට්ටක් අමාරුයි ඒ ගානට ගන්න. ඒ නිසා තමයි අපි රටකජු දාලා මේ විදිහට දොතල් දෙන්නේ. ඉතින් කවුරු හරි කජු දාලා මේ විදිහට දොතල් කන්න කැමති නම් එයාට පුළුවන් වෙනම ඕඩර් කරන්න. එයාට කජු ඕනේ කියලා ඉතින් එයාලගේ බජට් එකට ගැලපෙන්න අපිට ඒ විදිහට හදලා යවන්න පුළුවන්.
පුළුවන්. ඉතින් හැමෝටම ගන්න පුළුවන් සාධාරණ මුදලකට තමයි අපි මේ විදිහට රට ඉඳියේ මුද්දරම්පලන් වගේම රට කජදාලා මේ විදිහට රසම රස කළු දතල් හදන්නේ. ඉතින් හැමදාම දදල් හදලා ඉවරුනහම ඔන්න ඔය විදිහට හැඳ තියෙන ඒවා පුදුම රසක් තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒ විදිහට කන ඇති. අපේ චූටි පුතාණන් හරිම ආසයි එහෙම කන්න. මොකද රස්නෙට තියෙති තමයි දදල් ගොඩක් රස. ඉතින් ඔන්න දදල් හදලා පහුවදා වෙනකන් තියලා තිබ්බා. ඒක ටිකක් හයි වෙන්න ඕනනේ කපන්න එහෙම. ඉතින් ඒ අතරේ අපි කොරිය කරන දවසේ උදේ තමයි අනිත් කෑම වර්ග හැම එකක්ම හදන්නේ. කලින් දවසේ දදල් හදපුවාම පහුවදා වෙද්දී අපි ඒ ටික ඩිස්පැච් කරනවා. මොකද අලත් විටම තමයි මේ කෑම හැම එකක්ම රස. ඔන්න ඔය විදිහට අල වැදුම්, බටු මෝජු, එතකොට රටකච නූඩල්ස් වැදුම, ඉතින් කේක් මුට්ටි, ඔය හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම මෙන්න මේ ආස්මී ටිකත් හදාගත්තා. ඒ ටිකත් ඔන්න ඔය වගේ දැන් ඒක නිමෙන්න තියාගෙන පැක් කරගන්න ඕනේ ටිකක් රස්නේ. මොකද උදේ තමයි මේ කෑම හැම දෙයම හදන නිසා. ඉතින් කේක් මුට්ටියකටත් ඔය විදිහට මම දැන් චොක්ලට් ටික දාගන්නවා. අපේ ගෙදර මේ වගේ ඕඩර්ස් ටික යවන දවසේ උදේට නම් හරියට යුද්ධයක් වගේ. කට්ටිය එහෙම හෙට යනවා, පැක් කරනවා, කෑම ලෑස්ති කරනවා. ඉතින් මොකද අලුත්ම කෑම අපි අපේ කස්ටමර්ස්ලාට යවන්න ඕනේ. එයාලා ගොඩක් ආසාවෙන් ඉන්නේ අපේ කෑම රසට කන්න. ඉතින් දොදොල් ඇරෙන්න අනිත් කෑම වර්ග උදේ හදනවා. දොදොල් නම් කලින් දවසේ හවාස් වෙලා තමයි හදන්නේ. එතකොට ඒ වගේ නැවුම් බව ගොඩාක් රැකෙනවා. ඉතින් ඩිලිව කරන්නත් එක දවසයි යන්නේ, පහුවදාම ලැබෙනවා. ඉතින් හොඳම දේ අපිට පුළුවන් උපරිමෙන් අපි යාලා වෙනුවෙන් දෙනවා. ඉතින් ඔයත් සමහර විට පුංචි බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයත් දෙයක් කරනවා නම් ඒ වැඩේ හරිම පිළිවෙලට පිරිසිදුවට නැවුම් බවෙන් දෙන්න. එතකොට අනිවාර්යෙන් ඔයාගේ බිස්නස් ගොඩාක් වැඩි වෙනවා. ඉතින් එකපාරක් ඕඩර් එකක් දාපු කෙනෙක් තව පාරක් ඔයාගෙන් මේ ඕඩර් ගන්නවා නම් ඔයා අනිවාර්යෙන්ම ඒ කස්ටමර්ට හොඳ රසට ඔයාගේ කෑම එක දීලා. ඉතින් කෑම විතරක් නෙමේ ඇඳුම් බිස්නස් කරන හැම කෙනෙක්ටම ඒක පොදුයි. තමන්ට උපරිමයෙන් මේ දේවල් කරාම තමන්ගේ බිස්නස් එක කොහොමද දියුණුවනවා. ඉතින් අපිත් මේ විදිහට අපිට පුළුවන් උපරිමයෙන් දෙනා අච්චාරු එහෙමත් අපි කලින් දවසේ හවස් වෙලා හදලා පහුවදාම යවනවා. ඉතින් මොකද ඒක යන අතරතුරේ තැම්බෙරානේ. එතකොට ඒකේ පාටවත් චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට ලස්සනටම එයාගේ ගෙදරට යනකම්ම තියෙනවා. ඉතින් අච්චාරු ගොඩක් තැම්බිලා පාට ලස්සන නැති වුණාම කන්න හිතෙන්නේ නැහනේ. ඔන්න ඔය විදිහට රසයට අපි ඒ අච්චාරු ටිකත් යවනවා. ඉතින් මේ අච්චාරු කප් නම් අපි ෆ්‍රී දෙන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. අපි පොඩි ඔෆර් එකක් දුන්නා එක සතියක දොදොල් කිලෝ එකක් ගන්න කෙනෙක්ට මෙන්න මේ විදිහට අච්චාරු යවනවා කියලා. ඉතින් එයාලගේ ඔන්න ඔය විදිහට අච්චාරු පැක් ටික තමයි යවන්න හදන්නේ. මේ නම් දවස් දෙකක විතර ඕඩර්ස් වලට යවන ඒවා තමයි. ගොඩක් අච්චාරු යවුවා අපි. මොකද ඔෆර් එකක් තියෙනකොට ගොඩක් දොදොල් කට්ටිය ඕඩර් කරලා තිබුණා. ඉතින් ඒත් එක්කන්ම මෙන්න මේක යන්නේ පිටරටට. ඉතින් අපේ කෑම දැන් ලෝකෙ පුරාම යනවා. ඉතින් ලෝකෙ ඕනම තැනක ඉන්න කෙනෙක්ට පුළුවන් අපෙන් කෑම ඕඩර් කරලා ගෙන්න ගන්න. ඉතින් අපි තාම ඩිරෙක්ට්ම එයාලට යවන්නේ නැහැ. එයාලගේ ගෙදර අයට යවලා තමයි ඒ කෑම ටික එයාලගාවට යවන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමුකෝ පිටරට ඉන්න අයට අපි හරහා ඩිරෙක්ට්ම කෑම ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් ඔය විදිහට වැඩ ටික ඉවර වෙලා ඕඩර්ස් ටිකත් යවලා ඉවර වෙලා මම මේ හදන්නේ පීසා එකක් හදාගන්න. ඉතින් කලින් මම පිටියක අනලා තිබ්බා ඩෝ එක හොඳට පිපෙන්න. ඊට පස්සේ මේ මං දාන ටික දාලා තමයි මේක රසට හදාගන්න යන්නේ. ඉතින් අද ටොපින්ස් විදිහට මම පාවිච්චි කරේ ලුණු, චිකන්, ඒ වගේම බිත්තර, මාළු මිරිස් ඒ වගේ දේවල්. අද මම සොසේජස් නම් පාවිච්චි කරේ නැහැ.
ඉතින් අද මම මේක පොඩ්ඩක් හදිසිය තමයි හදන්නේ. මොකද ඉතින් අද වැඩ ගොඩක් කරපු දවසන්නේ. නිකන් හවස කන්න හිතලා තමයි මම මේක හදන්නේ. ඉතින් චීස් එහෙම පාවිච්චි කරන්නේ නැහැ. චීස් ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඉතින් බිත්තර තියනවා. බිත්තර දැම්මහම ගොඩාක් රසයි. ඉතින් අපි කෑමක් හදද්දී කෑමට ඕන කරන හැම දෙයක්ම ගෙදර තියෙනවනේ නැහැ. ඉතින් ගෙදර තියෙන විදිහට අපිට පුළුවන් ගලපලා අපි ආස කෑම හදාගන්න. ඉතින් මේකට සොසේජස්ත් ආවනම් ගොඩක් රසයි. ඉතින් මං අද චිකන් විතරයි පාවිච්චි කරේ. ඔන්න ඔය විදිහට බිත්තර අරගෙන මම මේ පිටියක වටෙත් ගාගන්නා. ඒ කියන්නේ අපි දැන් මේ පීස එක හදන්න යන්නේ. අන්න ඒකේ රොටි එක වටෙත් ගාගන්නා. එතකොට තමයි රන්නන් ලස්සන පාටක් එන්නේ. අන්න ඔය විදිහට දැන් මම මේක බේක් කරගන්නා. තාම අපේ වීඩියෝස් බලන්නේ channel එක subscribe කරලා නැතුව නම් පහළ තියෙන subscribe button එක click කරලා ඒ ළඟම තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපේ වීඩියෝස් දිගටම බලන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි එහෙනම් අද මගේ කෑම එක තියෙන්නේ. ඉතින් චීස් තිබ්බනම් තමයි මේ ඔක්කොම වැහිලා ගොඩාක් ලස්සනට pizza එක හැදෙන්නේ. එහෙනම් ඉතින් ලස්සන වීඩියෝ එකක් අරන් යනකම් හැමෝම ගොඩාක් පරිස්සමින් ඉන්න.